සෙත්තෙෆම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 076-3175-778 076-3175-778 චිස්පීටයි ප්‍රමාන්තේනී අපි ඉන්නේ සාමාන්‍ය සමයේ 24 වෙනි සතියේ අද සැප්තැම්බර් මාසේ 20 වෙනිදා සිකුරාදා දවසයි. අද උන්වහන්සේගේ වචනය ඔබට මට අපි හැම දෙනාටම කතා කරනවා. දෙවියන් වහන්සේ තුළ ජීවිතේ වෙනස් කරගත්තු අය අපි අහලා තියෙනවා, අපි දන්නවා, අපි කියවලා තියෙනවා, අපි කටපාඩමින් දන්නවා. පොතපතේ විතරක් නෙමේ අපගේ හදවත්වලත් ඒ අය ඉන්නවා. අපි දන්න කියන අය වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. එහෙම ජීවිතේ හදාගත්තු අය තමාගේ පෞකාර ජීවිතවලින් මිදිලා, අකටයුතුකම් වලින් මිදිලා ජීවිතේ හදාගත්තු අය ජීවිතේ වටිනාකම දන්නවා. දැන් අපි දන්නවානේ හිසේ කැක්කුමක් තියෙන කෙනාට එය අපිට පැහැදිලි කරන්න බෑනේ මොන වගේද කියලා. නමුත් ඒ කැක්කුම දන්නේ හැදිච්ච කෙනා තමයි. දැන් අද අපිට උන්වහන්සේගේ වචනය තුල හමු වෙනවා අන්න එහෙම ජීවිතේ වෙනස් කරගත්තු පිරිසක්. මේ පිරිස ගෝලෝත් එක්ක එකතු වෙලා ජේසුගේ දෙවියන් වහන්සේගේ සුභාසන දේශනා කරන්නට ඒ තුල ශක්තිමත් වෙන්නට අප කැපව සිටි අවස්ථාවක් ගැන උන්වහන්සේගේ වචනය අද අපිට පැහැදිලි කරලා දෙනවා. ප්‍රේමන්තේනි, ඔබගේ මගේ ජීවිතේ වෙනස් වෙන්නට සමහරක් වෙලාවට බොහොම ටික වෙලාවක් යන්නේ. අපිට හිතාගන්න බෑ කොයි වෙලාවෙ අපේ ජීවිත වෙනස් වෙයිද කියලා. හිතන්නත් බෑ. නමුත් අපේ ජීවිත වෙනස් වෙනවා. නැත්තේ නෑ. අපි කොච්චර කිව්වත් අපි පෞකාරයි, අපි කොච්චර දේවල් කරත් අපගේ ජීවිතේ අයහපතටමයි යන්නේ කියලා ජීවිතේ වෙනස් කරගත්තු අය ඉන්නවා ඕන තරම්. ජීවිතේ වෙනස් කරගෙන දෙවියන් වහන්සේ ගාවට ලන්නට උත්සාහ කරන අය අපි අතර ගොඩාක් ඉන්නවා. එහෙම ජීවිතේ වෙනස් කරගත්තු අය සාක්ෂි දරනවා. එහෙම ජීවිතේ වෙනස් කරගත්තු අය හරි ශක්තිමත්. දැන් මේ දේ අද උන්වහන්සේගේ වචනේ තුල ඉතාමත් ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ප්‍රමන්තේනි, ඒක නිසා වඩා වැදගත් වෙන්නේ අපි ජීවිතේ වෙනස් කරගන්නට දරන උත්සාහය. ඒ උත්සාහය නැති කරන්න එපා. උත්සාහය තියාගන්න. සමහරක් වෙලාවට අපි උත්සාහ කරනකොට අපි අධෛර්යයට පත් වෙන්න පුළුවන්. තියෙන තත්ත්වයටත් වඩා පහළ තත්ත්වයකට අපි වැටෙන්න පුළුවන්. නමුත් උත්සාහය නතර කරන්න එපා. උත්සාහය තමයි වැදගත් වෙන්නේ. දෙවියන් වහන්සේ දකිනවා නම් ඔබ මම ජීවිතේ හදාගන්නට උත්සාහ කරන කෙනෙක් කියලා උන්වහන්සේගේ ආශිර්වාදය අපි හැම දිනාටම හැම වෙලාවෙම තියෙනවා. ඒක නිසා වඩා වැදගත් වෙන්නේ අපි ජීවිතය හදාගන්නට දරන උත්සාහය. ඒක නිසා මේ දවස හොඳ දවසක් ඔබගේ මගේ ජීවිතේට පුංචියට හෝ ජීවිත වෙනසක් ඇති කරගන්නට උත්සාහ කරන්න. ඒ උත්සාහය ඔබ ගාව රහසින් ඉන්න දෙවියන් වහන්සේ දැක්කහම ඇති. අපි උත්සාහ කරමු පුංචියට හෝ අපගේ ජීවිත දෙවියන් වහන්සේ ඉදිරියේහි වෙනසකට අරගෙන යන්නට. අද දවස ඒ සඳහා අපි අවස්ථාවක් කරගෙන දවසේ වැඩ කටයුතු ආරම්භමු. උන්වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගෙන ජෙස්බීටයි.